දළු පොත පුන ප්‍රදේශයේ ඉන්සා තම දළු පොත කතාව. එනිසා අපි සියලු දෙනා එකතු වෙන්න නැතුව මේ කාර්යය දිනන්න බෑ. ඔක ඩෙන්ගු මදුරා පොවෙලා නැහැ කුණුවලි, කානුවලි. ඩෙන්ගු මදුරා එන්න නැත්නම් නගර සභාව වැඩක් නිසා නැත්නම් ආණ්ඩුව වැඩක් නිසා ඩෙන්ගු මදුරා පොවෙලා නැහැ. ඩෙන්ගු මදුරා 80% පොවෙලා තියෙන තමන්ගේ නිවසේ සහ තමන්ගේ නිවසේ මේ පරිස්සමෙන්. එහෙමනම් මේකට ජනතාවගේ සහයෝගය ඉතාමත් අත්‍යවශ්‍යයි. අපි දැක්කා මැලේසියාව ගත්තත්, සිංගප්පූරුව ගත්තත්, පාකිස්තානය ගත්තත් ජනතාව සහයෝගය දෙන්න තු මේ කරන්න බෑ. හැබැයි අද වෙද්දී අපිට මීගමී ජනතාව සහයෝගය දෙනවා. අපි දකිනවා යද්දී වතු සුද්ධ කරගෙන, ගෙවල් සුද්ධ කරගෙන. හැබැයි ඩෙන්ගු මදුරුවා නසන්න ඕන තැන ප්‍රධානව බලන එක වයිද විසින්ද මාත්‍ය කියලා දෙයි එක පැහැදිලිව. ඒ නිසා මම දීර්ඝව කතා කරන්නේ අද වෙද්දී අපි මේ වැඩසටහන ඉතාමත් හොඳට යනවා. බලාපොරොත්තු වෙනවා තව මාසයක් යද්දී ලංකාවටම ආදර්ශයක් වෙන්න පුළුවන් මේ නියම ව්‍යාප්තිය තුළින් ඩෙන්ගු මදුරු අපි 75%කින් අඩු කරනවා. ඒ නිසා මම මේ අවස්ථාවේ අවස්ථාව කොට ගන්නවා අපි ගරු ඇමතුමාගේ මැතිණිය ඉන්න නිසා විශේෂයෙන් අපේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්ය මණ්ඩලයේ නීගමේ අපිට ඉතාමත් අඩු සේවක සංඛ්‍යාවක් ඉන්න දායක විතර පීච්චි අමාත්‍ය ડોක්ටර්ස් වතුර. හැබැයි මේගොල්ලෝ විශාල කාර්යභාරයක් පැය 17ක් 18ක් දැන් දවස් 20ක් මේ කාර්ය සඳහා යොමු වෙලා තියෙනවා. ඒ ආයතනයට මම ස්තුතිවන්ත වෙනවා. ඒකව නගර සභාව විශාල වැඩකොටසක් කරනවා. මොකද අනිත් තැන්වල නගර සභාව එමෝච් එකයි දෙකක් මේ එකක් තාමත් පාසු වෙලා තියෙන කාර්ය කරනවා. ඊළඟ ආගමික නායක සියලුම පල්ලිවල හැම ඉරිදාම දේශනාවේදී අපි අපේ වැඩ කරන්නේ අපි අපිව බේරෙන්නේ. අපි අපේ වැඩ කරන්නේ අපිට කාටවත් බේරෙන්නේ නැහැ.